push karla piyok komala amula taatla ge push ekak hinda doctors la hari engineers la hari vela habai mata hospital ekak doctor kenek widiyata weda karanne ekak hari amaru habai man uganna asa man harita katha karanne kenek sahena pinak eno kiyala thamai hitan inne api gyanu ona kenek ලස්සනට අඳින්න ආසයි. මම කරන්නේ සාරි අඳගෙන ඒක කපලා වෙන විදිහකට හදලා. Thank you. තර වෙන්නේ නැත්නම් ඒක මගේ ජෙනටික්ස්. අද දවසේ සතුටින් ගෙවන එක තමයි හොඳම වැඩේ. මොකද හෙට මැරෙයි දන්නේ. ඕක තමයි මගේ සියරි එක. Facebook එකේ මම හරි ඇක්ටිව්. හැබැයි මට ගොඩක් අඳින්න ලස්සනට පේනවානේ. ප්‍රශ්නේ. මං වැඩිපුරම ආදරේ මට. ඒ කියන්නේ තමන්ව සතුටු කරා නම් හොඳයි තමන් සමාජයේ සතුටු කරන්න යනවට වැඩිය. අපි channel එකේ අලුත් segment එක multimeter. අපි multimeter first segment එකේ පළවෙනි වැඩසටහනට introduce කරනවා අලුත්ම character එකක්. හැබැයි මේක අලුත්ම character එකක් නෙවෙයි ජනප්‍රිය character එකක් තමන්ගේ ශාස්ත්‍රය ඇතුලේ. ඩොක්ටර් කියන්නද ඩොක්ටර් වින්ද්‍යා කියන්නද එහෙම නැත්නම් ඩාන්සින් වින්ද්‍යා කියන්නද ෆැෂන් ඩිසයිනින් වින්ද්‍යා කියන්නද ෆොටෝජෙනික් වින්ද්‍යා කියන්නද හැබැයි ඉතින් මේ මං හිතන්නේ ගොඩක් අය දන්නේ මේ ඩොක්ටර් වින්ද්‍යා කියවටත් වඩා වින්ද්‍යා මං හිතන්නේ මේ අර 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 එක එක ඇජෙක්ටිව්ස් ටිකක් දාලා එහෙම ටිකක් තියෙනවා නෑ දැන් ගත්ත ඩොක්ටර් වින්ද්‍යාලා ගොඩක් ඉන්නවනේ ලේඩි ඩොක්ටර්ස් ඇතරේ එතකොට ලේඩි ඩොක්ටර්ස් පේජ් එකේ නම් ෆැෂන් ඇඩ්වයිස් දෙන වින්දා කියලා තමයි කට්ටිය දන්නේ. අපි ඩාන්සින් කරන කට්ටියක් ගොඩක් ඉන්නවා. ඒතන ඩාන්සින් උත් අයිටම්ස් ටිකක් දාලා තියෙනවා. එහෙමත් දන්නවා. ගොඩක් අය කියන්නේ ෆැෂන් ඇඩ්වයිස් දෙන වින්දා කියලා තමයි. දැන් ඔයා වින්දා ડોක්ටර් දැන් මම අහන්නේ. ඔව්. සමහර ડોක්ටර්ස්ලා වෙනවා කැමැත්තෙන්. ඔව්. හරිද? ඔව්. සමහර ડોක්ටර්ස්ලා වෙනවා ගෙදර බලගිරින් පුෂ් කරන්නේ. ඔව්. එහෙමයි. ඔයා ડોක්ටර් කෙනෙක් උනේ කැමැත්තෙන්ද පුෂ් කරන්නේ? පුෂ් කරලා. ඒ කියන්නේ මම ඔන්ලි චයිල්ඩ් මගේ ෆැමිලි එකේ ඔන්ලි චයිල්ඩ්. සහ මගේ අම්මගේ ෆැමිලි එකේ අත්තම්මයි සීයයි සීයා ප්‍රින්සිපල් කෙනෙක් අත්තම්ම මේ ටීචර් කෙනෙක් ඒ දෙන්නට ඕනකම තිබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ දරුවෙක් ડોක්ටර් කරන්න. නමුත් ඒක උනේ නැහැ. එතකොට දැන් මගේ අම්මගේ ෆැමිලි එකේ අම්මලා පුංචිලා මාමලා ඔක්කොමලා ඒගොල්ලෝ ළමයිම ડોක්ටර්ස්ලා තමයි කරලා තියෙන්නේ. දැන් මගේ කසින්ස්ලා ඉන්නවා ડોක්ටර්ස්ලා. හෝ ඉංජිනියර්ස්ලා. එහෙම තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පරම්පරාව නැති වුණාට ඊට පස්සේ අපි ඔක්කොමලා අම්මලා තාත්තලාගේ පුෂ් එකින්ද ડોක්ටර්ස්ලා හරි ඉංජිනියර්ස්ලා හරි වෙලා තමයි ඉන්නේ දැන්. ඉන්නේ. දැන් ඉතින් ඔයා දැන් ડોක්ටර් කෙනෙක් වෙච්ච එක ගැන මොකද හිතෙන්නේ දැන්? ඔයා සැටිස්ෆයිඩ්ද? මෙහෙමයි. මම ડોක්ටර් කෙනෙක් උනේ එක ගැන සැටිස්ෆයිඩ් නෑ කියලා කියන්නේ බෑ. මොකද මම ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ හැබැයි මට ස්පිරිතාලේක ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන එක හරි අමාරුයි. ඔව් දැන් මගේ ප්‍රශ්නයක් තිබ්බා ඊළඟට. ඒක මට හරි ගියේ නෑ. මට ඉන්ටර්න් කාලේ ඉන්ටර්න් කරලා ඉවර වෙනකොට මට මේක තව කරන්න බෑ. හැබැයි මම උගන්නන්න ආසයි. ඉතින් එතකොට අර ડોක්ටර් වුණා. ඊට පස්සේ ડોක්ටර්ස්ලට උගන්නන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මෙහෙම ડોක්ටර්ස්ලට උගන්වනවා කියන එක ඉතින් ලොකු දෙයක්නේ. කට්ටිය හිතන විදිහට ගොඩක් කට්ටියව ડોක්ටර්ස්ලා කරනවා. එතකොට එහෙම දැන් අපේ ගොඩක් මම දන්නේ يعني පේරන්ට්ස්ලාට ළමයෙකු ડોක්ටර් කරනවා කියලා කියන්නේ එකක් ඒගොල්ලන්ට ස්ටේටස් එකට. මගේ දුව ડોක්ටර්, මගේ පුතා ડોක්ටර්. ඒක කියන්නේ කැමැති. සහ අනිත් එක තමයි ඒගොල්ලන් හිතෙනවා එහෙම වුණාම දැන් ළමයා ගිහිල්ලා patient කෙනෙකුට ට්‍රීට් කරලා ඊට පස්සේ ඒ ලෙඩ හොඳ වුණාම ඒකෙන් පිනක් හම්බ වෙනවා කියලා. මම හිතනවා අපේ culture එකත් එක්ක ඔය කැලල තියෙනවා. ඉතින් එතකොට දැන් අපේ අම්මා දැන් මම දැන් ડોක්ටර් වුණා. හැබැයි ડોක්ටර් විදියට ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. හැබැයි දැන් ડોක්ටර්ස්ලා ගොඩාක් කට්ටිය ડોක්ටර්ස්ලා වෙන්න උගන්වනවනේ. එතකොට දැන් හිතාගෙන ඉන්නේ ආ, ඒතර මෙච්චර දොස්තරලා සංඛ්‍යාවකට මෙහෙම උගන්වලා ඒගොල්ලන්ව හදනවා. ඒ කියන්නේ සෑහෙන පිනක් එනවා කියලා තමයි හිතන් ඉන්නේ. මට හිතෙනවා ඉතින් එහෙම ડોක්ටර් වුණේ එක ගැන මගේ හිම අසතුටක් නැහැ. ඉතින් දැන් මම ওই කඩේකට එහෙම ගියාම උනත් මම හරියට කතා කරන්න එක්කෙනෙක්.
ඒවා කතා කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ කතා කරනවා. කතා කරනකොට ඉතින් ඒතර ඒගොල්ලන් දැනගන්නවා මම මෙහෙම ડોක්ටර් කෙනෙක්. ඉතින් දැන් ලෙක්චරර් කෙනෙක් එහෙම කියලා. ඉතින් එතකොට සමහරක අහනවා ડોක්ටර් මොනා හරි මේකට බේත තියනවාද මගේ මේ මෙහෙම තියනවා. ඉතින් මම එතකොට ඒ වෙලාවේ මොකක් හරි ඒක මගේ දැනුමින් මට උපදෙස් දෙන්න පුළුවන් නම් එතකොට මම ඒලාවට ඒගොල්ලන්ට ඒක කියනවා ආ මේක පාවිච්චි කරන්න මේකේ ඔක අඩුවේ කියලා. කියලා ඉතින් අඩු නැත්තම් කවුරු හරි හොඳ ડોක්ටර් කෙනෙකුත් පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ ඊට වැඩි දෙයක් ඇති උතන ඒ වගේ උපදෙස් දීලා එහෙම කරනවා. ඒතර ඒකෙන් මට ඇත්තටම මං හිතනවා සතුටක් ලැබෙනවා කියලා. මොකද ඒගොල්ලන් හරියට තෑන් කරනවා. ඉතින් එහෙම එකක් තියෙනවා. මට ඒ දැනුම තියෙන නිසා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක නම් මල්ටි මීටර්. ඒ කියන්නේ එක මීටර එකක් නෙමෙයි මීටර දැන් ගොඩකට මේක අහු වෙනවා. ඒ කියන්නේ එක මිනිස්සෙක් නම් එක ශේස්ත්‍රයකට සීමා වෙනවා. එහෙම කැරක්ටර්ස් නෙමෙයි අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ එක එක කැරක්ටර්ස්. එක එක ශේස්ත්‍රවල නියෝජනය වෙන කැරක්ටර්ස්. දැන් ඔයා ගත්තොත් එහෙම මේ මම අහලා දෙනවා ෆැෂන් ඩිසයින් සම්බන්ධව. මොනවාට වාගේ දේවල් ඩිසයින් කරගන්නවා කියලා වාගේ අඳුම් ඩිසයින් කරගන්නවා කියලා. මේ මේ මේකේ තියෙන කතාව මොකක්ද මේකේ තියෙන අර්ථය මොකක්ද? මෙහෙමයි ෆැෂන් ඩිසයිනින් කියන්නේ මෙහෙමයි ගෑනු ළමයි අපි ගෑනු ඕන කෙනෙක් ලස්සනට අඳින්න ආසයි මං හිතන්නේ. ඉතින් බහුතරයක් අඳින්න ආසයි. නමුත් දැන් ඔය තමන්ට ගැළපෙන විදියට මේ අවස්ථාවට ගැළපෙන්නේ මොකද්ද? එහෙම තෝරගෙන අඳිනවයි කියන එක සමහරක් අයට නැති වෙන්න පුළුවන්. සමහරක් අයට ඒක හොඳට තියෙනවා. එතකොට දැන් කවහරි එහෙම හොඳට තියෙන කෙනෙක් ඒ විදිහට ලස්සනට ගැළපෙන්න තමන්ට ගැළපෙන අවස්ථාවට ගැළපෙන්න ඇඳගෙන ගියාම ඒක කැපී පේනවා. එතකොට එහෙම දෙයක් තියෙනවා. දැන් මගේ ෆැෂන් සෙන්ස් එක මං හිතන්නේ මට ඩිවලොප් වුණේ මගේ අම්මගෙන්. මොකද මගේ අම්මා ටීචර් කෙනෙක්. එයා යණ ඉස්කෝලේ ප්‍රසිද්ධයි. එහෙම ටීචර් අර ලස්සනට ඇඳන් එන්නේ අර මේ සාරියට මැච් වෙන්නේ බ්‍රෝච් එක එහෙම ගහගෙන එන්නේ කියලා තමයි කියන්නේ. එතකොට මට හිතෙන්නේ මං අම්මව දැකලා එතකොට මේ විදිහට මටත් ඒක දිවලේ පුනාදට මන් දන්නවා. දැන් වෙඩින් එකකට යනවනේ ඉතින් හැමෝම හිතනවා සාරියක් ඇඳගෙන යන්න ඕනි කියලා. මම කරන්නේ සාරිය ඇඳගෙන ඒක කපලා වෙන විදිහකට හදලා ඒක ෆ්‍රොක් එකක් වෙන්න පුළුවන් නැත්තම් චෝලි එකක් වෙන්න පුළුවන් නැත්තම් ඔව් මොකක් හරි ඩිසයින් එක. මට හැබැයි හොඳට මට ඒක ඒ කියන විදියටම මහලා දෙන මේ ආන්ටි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගේ හෙල්ප් එක තියෙන හින්දා තමයි මාව ඒ තරම් ලස්සනට ඒ විදියට මේ කරලා දෙන්නේ. කියන්නේ මගේ තියෙන එක මහව එයා කියනවා පුතේ මේක මෙහෙමයි නේද මේක මෙහෙමයි නේද කියලා එයාට අගාලා ඒ විදියට කරලා දෙනවා. ඉතින් මේ අවුරුදු ගානකින් තමයි ඔයා හම්බෙන්නේ. ඔව්. දැන් එක ප්‍රධාන يعني ඔයාගේ දකින්න ස්පෙෂල් ෆීචර් එකක් තමයි ඔයා වයසට යන්නේ. ඔව්. වයසට යන්නේ. Thank you. තව කතාවක් තියෙනවා. සිනාසි තර වෙන්න කියලා. දැන් ඔයා 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 මේ වෙනකොට එහෙනම් මෙච්චර කාලයක් මේ hina වෙන විදිහට හැම විනාඩියකම ඉන්නවා කියන්නේ. ඇහැර මහතර ඉන්නවා. දැන් ඔයා හරි මන්දන්නේ මේන්ටේන් කරන එකක්ද නියුටියද? බට් මං දැකපු ස්පෙෂල්ම ෆීචර් එක තමයි ඔයා මම හැපි මං හිතන්නේ. හරිද? මට කියන්න ඉන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇත්තටම ડોක්ටර් වින්දියාස් අපි තෝරාගන්න එක හේතුවක් තමයි අපිට ඔයාලා දැක්කම හැපිනස් එක ඕවර්ෆ්ලෝ වෙනවා අපිට පේනවා. හරි කන්ද මේකේ තියෙන රහස. ඔව් දැන් මේ තර වෙන්නේ නැත්නම් ඒක මගේ ජෙනටික්ස්. මගේ අම්මවත් තාත්තවත් මහතය නෙමෙයි. ඒක මට ජානවලින් ආපු එකක්. හැපිනස් එකක් මං හිතනවා ගොඩක් අයගේ හැපිනස් කියන එක තීරණය වෙන්න ජානමය එකකුත් තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ජෙනටිකලි ඔයා වැඩි ස්ට්‍රෙස් වෙන්නේ නැත්නම් ඕන දෙයක් කමනේ දැන් ඉතින් ඒකට මුකුත් කරන්න දෙයක් නැහැ කියලා ඒක අමතක කරලා ඉන්න පුළුවන් නම් ඒකත් පොඩ්ඩක් ජානවලින් එන එකක්. මගේ තාත්තා ඒ වගේ. මගේ තාත්තා කියපු එකක් තමයි දැන් තාත්තා දැන් ජීවිතු මතර නැහැ. තාත්තා හැමදෙසම කියන්නේ අපි ගොඩාක් මෙහිම ඇතුළේ ප්ලෑන් කරලා වැඩක් නැහැ. ප්ලෑන් එකක් තියෙන්න ඕනි. නමුත් අද දවසේ සතුටින් ගෙවන එක තමයි හොඳම වැඩේ. මොකද හෙට මැරෙයිද දන්නේ නැහැ. ඒක ඇත්තනේ කතාව. ඒ කියන්නේ වාගේ හැපිනස් එකේ ෆෝමියුලා එක ඒකද? ඔව්. දැන් මගේ මෙහෙම එකක් තියෙනවා. මම හැමදෙසම හිතන්නේ දැන් අද දවසේ හරියට හොඳට ගෙවන්න ඕනි. මොකද හෙට ඉඳීද දන්නේ නැහැ. ඕක තමයි මගේ සියරි එක. මොකද? ලෝකෙට බම්බු ගහගෙන කියලා අපි
එතකොට දැන් මොකද දැන් මම දන්නවා මම දැන් ඩොක්ටර් කෙනෙක් වෙන එක ගැන කට්ටිය හරිය ලොකුවට කියෝ කියනවා. නමුත් ඒ ඩොක්ටර් කෙනෙක් වෙන්න ලොකු කැපවීමක් කරන්න ඕනි. ලොකු ස්ට්‍රෙස් එකක් ඒ කියන්නේ we have to go through a big stress. ඒ ස්ට්‍රෙස් එක හරහා ගිහිල්ලා අපි ඩොක්ටර් වෙනකොට එතකොට අර වෛද්‍ය විද්‍යාව අනුව අපිත් ඔය නහර බ්ලොක් වෙලා ඔය මොනවා වෙලා දිනවද දන්නේ අපි හිටියට. ඒක නිසා දන්නේ කොයි වෙලේ මැරෙයිද කියලා. ඒක දැන් කවුරුත් දැන් සමහරක් අය දැන් මම බෞද්ධ ඒ උනාට මම විශ්වාස කරන එක තමයි කවුරු හරි කෙනෙක් ඩිසයිඩ් කරලා තිනවා අපි මේ ඉන්නේ මේ කාලේ පැෂි තියෙන්නේ අපිට දීලා තියෙන කාලේ කොච්චරද කියලා අපි කවුරුත් දන්නේ. මගේ දැන් මේක මේ අවුරුදු අනේකයි. ඉතින් අපි දන්නේ නෑනේ කොයි වෙලේ මොනවා වෙනවද කියන එක දන්නේ. ඉතින් මම සතුටින් ඉන්නවා කියන්නේ එකක් ඕක. අනිත් එක මම දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවහම ඒ වෙලාවට සොලියුෂන් එකක් දෙන්න බැරි නම් දැන් අපිට ඒකට උත්තරයක් නෑ. ඉතින් එතකොට ඒක ගැනම හිත හිත වද වෙවි. දැන් මම මොකද කරන්නේ එහෙම කියලා මගේ හිත හිතින්නේ පුරුද්දක් නෑ. එතකොට මගේ ගොඩ වෙලාවට මම බලලා තියෙනවා ප්‍රශ්නයක් ආවහම ඒ වෙලාවට කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවට කරන්න මට වෙන වැඩක් තියෙනවනේ ප්‍රශ්නය ගැන හිත හිතේ ඉන්නේ නැතුව. එතකොට සමහරක් වෙලාවට අර වැඩ ටික කරලා ආයෙනකොට මේ ප්‍රශ්නේ විසඳෙන්නත් මොකක් හරි පෑදිලා. ඒ වගේ දෙයක් තියෙනවා. සහ මම විශ්වාස කරනවා අපි හිතන දෙයක් මොකක් හරි උනේ නැහැ කියමු. ඒ වෙන්නේ නැත්තේ මගේ හොඳට කියලා. ඒ කියන්නේ මට ඒක නැති වෙනවා කියන්නේ මට හිතෙනවා මට ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා කියලා. මං හිතනවා ඒ කියන්නේ මම පොසිටිව්. පොසිටිව් තින්කින් කියන එක හරි වැදගත්. ඊළඟට දැන් මං දකින ලොකු දෙයක් තමයි දැන් අපිට තියෙන දේවල් ගැන අපි ඒ කියන්නේ ඒක ගැන සටිස්ෆයි වෙන්නේ නැහෙනේ. හැමතිස්සෙම අපිට වැඩි උඩින් එකනේ ගැන බලලා කම්පෙයා කරනවා. කම්පෙයා කළා එයාට ඒක තිනෝ මට මේක නැහැ. දැන් මම ඇත්තට මම Facebook එකේ මම හරි ඇක්ටිව්. නම් Facebook එකේ දැකලා තියෙනවා මේ ළඟදී ඒ ලේඩි ડોක්ටර් කෙනෙක් මට වැඩි ගොඩක් පොඩි. එයා ගොඩක් මහතයි. නමුත් මම දැකලා නැහැ එයා කොයි වෙලාවකවත් එයා ඒකගෙන බොඩි වෙවි මේ ස්ටේට්මන්ට්ස් දානවා. එයා බොඩි වෙන්නේ. එයා හරි මම ළඟදී දැක වෙඩි නිහයකට ගිහිල්ලා ෆොටෝස් වගේ දාලා තිබුණා. ලස්සන සාරියක් ඇඳලා ලස්සන තැනක ගිහිල්ලා ෆොටෝ. ඒ තමන්ව ඇප්‍රීෂিয়েට් කරන්න ඕනි. ඒ තමන්ව තමන් ඇප්‍රීෂিয়েට් කරන්නේ නැත්නම් මම හිතන්නේ මේක වෙන කවුරුත් එහෙම මාව ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. මම අනිත් ඒක කරනවා. දැන් මං හිතන්නේ මාව ඇප්‍රීෂিয়েට් කරනවා. මට මම හරි ලස්සනයි. මම ඕක කරේ මොකක්ද කියන්නේ හම් ලස්සනයි. මම දැන් සම්පූර්ණ ෂොපින් ගිහක් කරන්නේ මම ෂොපින් යන්නේ. මොකද මම මට මේක හරි ලස්සනයි කියලා හිතලා ඇඳ මම හැදගෙන තමයි යන්නේ. ඒකට වැඩිය ලැෆිටෝන් රූම් එකට ගිහලා ඒකට වැඩිය ලස්සනට පිළියම් මම හමුනකම මම ගන්නෙ. ඒකට ඒකට වැඩිය අඳුම් වෙනවා කියන්නේ ඒක හරියන්නේ නැහැ. හැබැයි මට ගොඩක් ඇඳුම් ලස්සනට පේනවා අනේ ප්‍රශ්නේ. ඔයා නිකන් දසවතාරන් වගේ එකපාරට Facebook එකේ මෙහෙන් ගාල්ලෙන් මතු වෙනවා ඊළඟ පැත්තේ මෝරයි මතු වෙනවා නිකන් ට්‍රැවල් කරනවා නිකන් එහෙම මෙහෙන් එහෙම එහෙම මෙහෙමයි. ට්‍රැවලින් ඉන්ට්‍රස්ට් එක මගේ නෙමෙයි ඇත්තටම මගේ හස්බන්ඩ් ගේ. එයා හරි කැමති තැන් තැන් වල හැවිදින්න. එයා කියන්නේ දැන් අපි ඉන්නකම් මේ ටික බලන්න ඕනේ අර හැන්න ඕනේ මෙහෙ යන්න ඕනේ. එයා හරි ට්‍රැවලින් වලට කැමති කෙනෙක්. එයා ඔය නාද මේ නේචර් එක ඇප්‍රීෂিয়েට් කරන කෙනෙක්. මම නම් ඉතින් එච්චරම ගියා කියලා. ඔයාලගේ ෆොටෝස් එහෙම ගොඩක් ගන්නවා හස්බන්ඩ්. ඔව් හස්බන්ඩ් ගන්නේ. නේචර් එක මම නම් එහෙම ඇප්‍රීෂিয়েට් කරන්නේ ඇත්තටම. මට ඒ එහෙම එකක් නෑ. එතන ගියත් මම කරන්නේ ඉතින් ඇඳුම් ඇඳ ගිහින් ෆොටෝස් ගන්න එක තමයි. නමුත් හස්බන්ඩ්ගේ නේචර් ඇප්‍රීෂিয়েෂන් එක හින්දා එයා ට්‍රිප්ස් යනවා. හැබැයි ඉතින් මේ දවස්වල ඉකනොමිකල් ප්‍රොබ්ලම්ස් අපි හැමෝටම තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි දැන් ටිකක් ඒව ලිමිට් වෙලා තියෙන්නේ. මෑතකදී අපිට එහෙම දුර ට්‍රිප් එකක් යන්න හම්බුනේ. සහ පොඩි දෙන්නගෙන් චූටි එකේනා තාම පොඩි පුතා ඇච්චරම يعني දැන් අමි ෆයි හවු ෆයි ඉට් ඉස් කියලා තමයි අහන්නේ අපි කොහේ හරි යන්නවා කිව්වොත්. එයාට ඕනේ නිකන් පෑල්කදි වගේ යන්න සහ බීච් එක තමයි ඕනේ. ඔව් ඉක්මනට ගියා බීච් එකේ නෑවා. ඒ බීච් එක තමයි බීච් and swimming pool. ඔය දෙක තමයි ඒක දෙන්නගේ මේ interest එක. ඉතින් එතකොට ඒ වගේ දැනකට තමයි යවෙන්නේ පිළුවරලිය වගේ. දැන් මම හිතන්නේ අවුරුදු දෙකකට විතර වගේ කලින් තමයි ගියේ. ඇත්ත ඉස්සර අපි මේ මමයි හස්බන්ඩ් විතරක් ඉන්න කාලේ අපි හොඳටම ලංකාව වටේමත් ගියා, පිටරටවල් වල යන්නේමත් ගියා. ඒ කාලේ හොඳට රවුම් ගැහුවා. දැන් ඉතින් economical problem සහ
මේ පොඩි දෙන්නගේ මේ දෙන්න කැමති දේවල් අනු එතකොට ඒක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. දැන් මේ දැන් විඤ්ඤා දැන් සමහරට මේ දන්නවා මේ ලංකාවේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා ඔක්කොම රටියන්නේ හරියට නිකන් ඒගොල්ලෝ ඒ කියන්නේ එහෙ ඉපදිලා මෙහෙ නිකන් පොඩි ටුවර් එකකට ඇවිල්ලා දැන් එහෙම දිච්ච වගේ ඔක්කොම එහෙ ඉන්නේ වැඩිපුර රට. ඔව්. දැන් මේ අදහසකින් කියනවා යන්නේ. රට යන අදහස මෙහිමයි. මම රට යන අකමැති කෙනෙක් නෙමෙයි. මම කැමති රටවල් වලට ගිහිල්ලා shopping complex වල රවුම් ගහන මේ වැඩගේ වැඩවලට මම කැමතියි. මම එහෙම රට ගිහිල්ලා ගොඩක් කල් ඉඳලා එහෙම මම දන්නේ නැහැ. මට experience එකක් නැහැ. නමුත් මම ඇත්තටම රට යන්නේ නැත්තේ මගේ අම්මව බලා ගැනීම මගේ දැන් කාර්යභාරය වෙලා තිනවා. මම කියවනේ මම only child කියලා. ඒතර අම්මව බලා ගන්න ඕනි සහ මගේ ඉන්න බලු පුස් පරම්පරාව. ඉතින් මට ඒගොල්ලන්ව දාලා යන්න බෑ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. නැතු මම රට යන්න කැමති නැහැ කියලා එකක් නැහැ. මට මං වැඩිපුරම ආදරේ මට. ඒකයි මම උදේම නැගිටලා මොන හරි දැන් මම දැන් වැඩට යනවනේ. එතකොට හොඳට ඩ්‍රෙස් අප් කරලා කණ්ණාඩි ඉස්සරහට ගියාම හැමදේම මට නිකන් මගේ ඔළුවට එන එකක් තමයි. Oh, you're so beautiful. මං ඒක හැමතිස්සෙම ඒක නිකන් මට happiness එකේ වගේ ප්‍රයිඩ් එකක් වගේනේ. ඔව්. ඉතින් මං හරි ආසයි මම ලස්සනට සාරිය ඇඳලා මැච් වෙන ජුවලරි දාලා මේකප් එක දාලා ඒක කරාම ඉතින් මං හරි ආසයි. ලෝකෙ සතුට වෙනුවෙන් කැප කරලා තියෙන ලොකුම දේ මොකක්ද? සතුට වෙනුවෙන් කැප කරලා තියෙන. එහෙම මෙහෙමයි මම කැප කිරීමක් කියලා එහෙමනම් හිතන්නේ මම වෛද්‍ය වෘත්තියෙන් සමුගත්තු එක. ඒක ගොඩක් කට්ටිය කිව්වා අයියෝ යා මේ පෙන්ෂන් එකක් හම්බ වෙන ජොබ් එකක් දාලා යනවා මෙහෙම මේක අපරාධයක් එහෙම කියලා. හැබැයි මම ඒ තීරණය ගත්තු එක ඒ කියන්නේ මම වෛද්‍යවරයෙක් විදියට ඉස්පිරිතාලේ ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ කියලා ගත්තු තීරණේ මගේ සතුට වැඩි වෙලා තියෙනවා. හැබැයි මං හිතන්නේ ඒකෙන් මට එහෙම මේ කැප කිරීමක් කියන්නේ එහෙම පාඩුවක් වුණා කියලා. ඒක මේ එහෙම කැප කිරීමක් කරයි වෙන එහෙම දෙයක් නම් මට මතක් වෙන්නේ නැහැ ඇත්තටම. ඔකේ අද අන්තිම ප්‍රශ්න මේක බලන කීප දෙනෙක් ඉන්නවා. හරි. ඒගොල්ලන්ට සබ්ස්ක්‍රයිබ් ඉන්න වාට කියන්න පුළුවන්. කෙටියෙන් කියන්න පුළුවන්. දෙයක් තියෙනවා කියන chance එක. කෙටියෙන් කියන්න දෙන දේ තමයි කම්පෙයා කරන්න එපා කියන එක තමන් වෙන අයත් එක්ක. තමන්ට තියෙන දේවල් appreciate කරගෙන ඉන්න ඕනේ. සහ දැන් කට්ටිය කියනවානේ මේ සල්ලි නැතුව සතුටු වෙන්න පුළුවන් කියලා. ඒක ඩිපෙන්ඩ්ස්. දැන් මට මං ආස ඇඳුමක් ගන්න සල්ලි නැත්තම් මගේ සතුට නැති වෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ. සතුට කියන එක තමන් සතුටු වෙන්නේ මොකෙන්ද කියන එක තමන් අඳුරගෙන ඒ කියන්නේ ඒක අඳුරගෙන ඒ විදියට වැඩ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන්ව සතුටු කරා නම් හොඳයි. තමන් සමාජයේ සතුටු කරන්න යනවට වැඩිය. ඒක ඊටාම වැදගත්. ඊටාම වැදගත්. මේ ලෝකෙට බම්බු ගන්න කියලා අපි සතුරු වෙනවා වගේ කතන්දරයක් කියලා Facebook එකේ හැමතැනම යන්නේ මේක. දැන් එහෙම මේ ඒ කියන්නේ මෙහිමයි. දැන් මම හොඳම දෙයක් කියන්නේ දැන් බබාලා ඉපදුන ගමන් අපි අර වෝම් කොට් එකක තියෙනවා ඒගොල්ලන් උණුසුම ආරක්ෂා කරගන්න ඕනි හින්දා. එතකොට පළවෙනි බබාව දැන් වෝම් කොට් එකේ තියෙනවා. එයා හරි හැපි එකේ ඉන්නවා. දෙවනි බබාව ගෙනල්ලා තිබ්බ ගමන් පළවෙනි බබා අඬන්න ගන්නවා. ඒ කියන්නේ එතනදීම පටන් ගන්නවා අර කම්පිටිෂන් කියන එක. ඒ අන්නේ ඒකයි. ඒක පුංචි කාලේ කම්පිටිෂන් එක. ඊට පස්සේ අම්මලා කම්පීට් කරනවා. අම්මෝ ආරයට ලකුණු අච්චර ගන්න තියෙනවා. අයියෝට ගන්න බැරි වුණේ. එහෙම නෙමෙයි ළමයිගේ අහන්න ඔයාට ගිය ටර්ම් එකේ ලකුණු 90 ගණක් තිබුණා නම් ඇයි මේ පාඩේ ලකුණු 50 ගණක් උනේ? නැතුව පන්තියේ අරයට අර ගාන මෙයාට මේ ගාන ඔයාට මේ ගාන කියන එක නෙමෙයි. තමන්ව කම්පෙයා කරන්න තමන් එක්ක. ඒක තමයි තමන්ට දියුණු වෙන්න සහ තමන්ට සතුටින්ම ඉන්න පුළුවන් හොඳම දේ. ඔන්න මැසේජ් එකක්. හැමෝටම වැදගත් වෙන මැසේජ් එකක්. Thank you Vindya. Dr. Vindya, fashion designing Vindya මොකෙන් හඳුනා ගියත් අන්තිමට කියන්න තියෙන්නේ සතුටින් ඉන්න Vindya. බොහොම ස්තුතියි අපේ segment එකට. Thank you for inviting me. Okay.